සමන්තාචක්හවාලිසූ අත්‍රාගච්චහන්තු දීවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයංභදන්තා. ධම්ම සවනෙ කාලු අයංභදන්තා ධම්ම සවනෙ කාලු අයංභදන්තා නමෝතස්සෙ භගෙවෙතුෝ අරහතු සම්මාසම්බුද්හස්සේ නමෝතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මාසම්බුද්හස්සේ නමෝතස්ස භගවෙතුෝ අරහතුෝ සම්මාසම්බුද්හස්ස පරයම්බාටෙකාරමි වන සන්ඩම්හි භද්ධියෝ සමූලං තන්හං අබ්බුයිහ තත් බද්දෝජයායති රමන්තකේ මුතින්ගිහි වීනාහිපන වීහිච අහංචරුක ම ලස්මිින් රතෝබුද්ධස්ස සාසනී බුද්ධෝචමි වරං දජ්ජා සෝචලබ්හිතහමිවරු ගන්හිහං සබ් ලෝකස්ස නිච්චංකාය ගතා සතින් ये रूपेण पामिंसु ये च घोषेन् अन्वगो चन्दरागवसुपीता न मं जानन्ति ते जना अजतं च न जानाति බහිද්ධාචනපස්සති, සමන්තාවර නෝ බාලෝ, සවේගෝසේන වයිහති, අජ්්‍යත්තංච නජානාති, බහිද්ධාච විපස්සති. බහිද්ධපල දස්සාවිී, සෝපිප්ගෝසේන වයිහතිී, අජ්්‍යතංච පජානාති, බහිද්ධ්ච විපස්සති, අනාවරණ දස්සා වී, නැසෝගහෝසේන වීහතති ශ්‍රද්ධාවන්ත කාරුණක පිංවතුනිේ. සුපුුරුදු පරිදි ජයමග රූපවාහිනියෝ ඔස්සේ ඔබවිතගෙන එන තතහාගත ශ්‍රී සද්ධර්මය ධර්ම දේශනා මාලාවේ තහේර තේරී ගාතා දේශනා වලට අදාළ වටින තේරගාථාවක් ශ්‍රවනය කිරීමටයි අද දවසේදිත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධරමයට අනුගතව සසර ගමන නවත්තල පරම සැනසුම නිවන සලස ගත්තු උතුමන් වහන්සේලා පිළිබඳව අහනවනං ඉඟනගන්නවනං විමසනවනං අන්නේ කෙනාට පරලොව ගමන සැපවත් කරගන්න ඒ උතුම් නිවන සලසාගන්න එය මහෝපකාරී වෙනෝ. අද මේ උතුම් ධර්මදේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ලකුන්ටක බද්ධිය තේර ගාථාව ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ විසින් ලොවට හිතසුව පිණිස ලෝකයාට යමක් පැහැදිලි කිරීමේ අරමුණින් යුක්තව. දේශනා කළ ගාතහා කීපයක් තමයි අද ධර්මානු ශාසනාව මාතෘකාව හැටියට අපි තෝර ගත්තේ. ලකුන්ටක බද්ධිය තේර ගාතහා. මෙ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ පිළිබඳව අපි සමහර අවස්ථාවලද අහල තියෙනවා දැනගෙන තියෙනු. ම පින්වන්ත රහතන් වහන්සේ නම. පින්වත්න පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ. හන්සවති නුවර බොහොම ධනවත් යසයිසුරින් පිරුණු පවුලක, තමයි මේ ලකුන්ටක බද්ධි හාමුදුරු උත්පත්තිය ලැබයි. මෙ මොන බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලෙද පදමුත්තර කියන බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලෙ. පදමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවනය කරන්න මේ තරුණය බුදුහාමුදුරු හමුවෙන්න්න යනු. දවසක් හදමුත්තර බුදුරජාණන් වහන්සේ. භික්‍ෂූන් වහන්සේලා අතර මංජුස්සර භානී තනතුර. මංජුස්සර භානී කියල කියන්නේ මදුර කටහඩින් මිහිරි හඬින් ධර්මය දේශනා කරන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයෙහි භික්‍ෂූන් වහන්සේ නමක් පත්කරනවා දැකලා. පදුමුත්තර බුදුහාමුදුරු මිහිරී හඬින් ධර්මය දේශනා කරන භික්‍ෂූන් වහන්සේලා අතරි එක භික්‍ෂූන් වහන්සේ නමක් අග තනතුරෙහි පිහිටනවා දැකලා මේ තරුණය කල්පනා කරනවා මමත් කවදහරි. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුළදී භික්‍ෂූන් වහන්සේ ලබපු මිහිරි හඬින් ධර්මය දේශනා කරන භික්‍ෂූන් වහන්සේලා අතරේ අග්‍රස්ථානයට පත්විය යුතුයි කියලා ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ වැඩිහිටපු කාේ. ඒ විදියට ප්‍රසාධයෙන් යුක්තව තුණඩුවන පිළිබඳව පැහැදුණු සිතින් යුක්තව සංසාර ගමන තුළ දිව්‍ය භවවල මනුස්ස භවවල උත්පත්තිය ලබමින් සැරිසැරුව. ඒ අතරේ එක්තරා භවයකද, පුස්ස බුදුරජාණන් වහන්සේ වැඩිහිටපු කාලෙදී විසිතුරු පියාපත් සහිත කොුලෙක් වෙලයිපදුුණ. දවසක් මිහිරි අඹගෙඩියක්. අරගෙන එනකොට මේ කවුල්ලට පුස්ස බුදුරජාණන් වහන්සේ දකිඩ ලැබෙනු. පුස්ස බුදුරජාණන් වහන්සේ දැකලා ඇතිවෙච්ච චිත්තා ප්‍රසාධයෙන් කෝුලෙක් වුනත් හිත පහදව ගත්තා. හිත පහදවාගෙන මේ මිහිරි අඹගෙඩිය මම බුදුරජාණන් වහන්සේ පූජා කරනවා කියලා නා කළ මේ බව දැනගත්තු පුස්ස බුදුරජාණන් වහන්සේ එලි මහනට වැඩම කරල පාත්තරය අතැතිව වැඩ හිටිය මෙ කෝවුලා මීරි අඹගෙඩිය බුදුරජාණන් වහන්සිටිදා පූජා කළා එයත් මිහිරි හඬ ඇතිවෙන්න හේතුවෙච්ච කාරණාවක් කියල ලකුන්ටක බද්ධිය හාමුදුරු මතක් කරල තියෙන ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලේ. කාශප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශප බුදුරජාණන් වහන්සේගේ සෑය සකස් කිරීමේදී සිදුවෙච්ච සිදුවීම කවුරුද්දන්. ප්‍රධාන වැඩකටයුතු කරපු කෙනා කියනවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය යොදුන් හතකට යොදුන් හතකින් කරලනිම කරණ්ඩඕන යොදුන් හතකින් කරන්න තිබිච්ච යොදුන් හතක් කුසැති සෑය යොදුන් දෙකක් දක්වාම පහලට දමපු නිසා මොකදන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරන සෑයි උසා අඩු කල නිසා. හතක් වැඩි දෙකක් විද්‍ර තිබ්බාම ප්‍රයෝජනවත් කියලා උස අඩු කල නිසා. කොට කල නිසා ලකුන්ටක කියල කියන්නේ මිටි කියන අදහස. මිටි වෙලා ඉප දෙන්න සිද්දුවුණ. එතුට බලන්න? මේ කතා ප්‍රවෘතිත් එක්ක අපිට පෙන්නන්න පාඩම හොඳ ප්‍රාර්ථනාවක් ඇතිකරගෙන අධිෂ්ඨාන ශීලීව එ පැතුමට කිට්ුවෙන්න උනන්දුුවෙන කෙනාට ඒ තත්ත්වයට පත්වෙන්න පුලුවන්කම තියෙනවා ඊළඟකාරණාව තමයි කරන කර්මය පිටුපසින් පන්නගෙනනවා ගැ අපි සැලකිල්ලක් ඇතිකර ගණ්ඩෝන. බලන්න ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ මිටි වෙලා උපදින්න හේතුව. මේ හේතු කාරණ පිළිබඳව කල්පනා කරනකොට අපිත් හිතන් ඩෝන. කොජ්ජත්තරා කුදුවෙල උපන්නාු පසේ බුදුරජාණන් වහන්සේ නමකට විහිළු කරලා. ඒවගේ අර යොදුන් හතකට උස්කරල හදන්නතිබච්ච සෑයක් යොදුන් දෙකට මිටිකරපු නිසා ලකුන්ටක බද්ධිය හාමුදුරුව මිටි වෙල ඉපදුුණ සංසාර ගමන්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මේ බද්ධිය කුමාරය මිටි නිසා ලකුට වනා ලකුන්ටක බද්ධිය මිටි බද්ධිය කියන එක තමයි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මේශවනය කරලා සම්බුදු ශාසනය පැවිදිවුණ පැවිදිවෙල දවසක් පින්වත්න එක්තර අවස්ථාවකද උත්සව සමයක එක්තරා බමුණෙක් රථේක නැගල යනෝ ගනිකාවක් එක්ක එක්සරා බමුණක් ගනිකාවක් එක රථේක නැගල යනෝ උත්සව කාලෙක මේ රථේ නැගල යනකොට මේ ගනිකාව දකිනවා ලකුන්ටක බද්ධිය හාමුදුරුව එතකොට රහත්ඵලයට පත් වෙලා නෑ මේ ලකුන්ටක බද්ධිය හාමුදුරුවන්ව දකිනවා කවුද මේ ගනිකාව මිටි හාමුදුරුවනේ ගනිකාව මොකද කරන්නේ මේ ලකුන්ටක බද්ධිය හාමුදුරු දැකල දට්ටික එලියට දාලා විරිත්තුවා මිටීනේ දට්ටික එලියට දාලා විරිත්තුවා මේ ගනිකාව ලකුන්ටක බද්ධ්‍ය හාමුදුරු මොකද කළේ දට්ටිකෙලියට දා විරිත්තනකොට ඒ දද්දිහා බලාගෙන අ්ටික සඥා වැඩුව අට්ටික ස්ඥා වඩල කායගතා සතිය වඩල අනාගාමී පලට පත්වුණ බල ඉන් අනතුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධරමේගෙනගෙන කමටහන් අරගෙන විදසුන් වඩල කෙලෙස් ප්‍රහීන කරලා රහත් පලට පත්වනා කවුරු හරි ඔබට විරිත්තනවන අට්ටික සඥා වඩන් ලකුන්ටක බදධ්‍ය හාඳුරු අනාගාමිඵලයට පත් වනාර ගනිකාව විරිත්වන දිහා බලාගෙන දලා. බුදුරජාණන් වහන්සේ අපට අගේක ලේකයි අපි දෙයක් දිහා බලනොකොට ඒදේ තමන්ට හසුරුුවන්න පුළුව ඕනම් පැත්තකට. රාගේ වැඩෙන තැනට හසුරුවන්නත් පුළුව රාගය යටපත් කරන තැනට පත් කරන්නත් පුළුවන්. දෙැම් බලන්න ලකුන්ටක බද්ධිය හාමුදුරෝ. අර ගනිකාව විරිත්තනකොට ඒ ගනිකාවගේ විරිතිල්ල දිහා බලලා රාගය පෝෂණය කරන්ඩු උත්සා කළේ නෑ. මොකදද කළේ අට්ටික සංඥා වැඩුව. අන්නේ අට්ටික සඥාව ප්‍රගුණ කිරීමෙන් උන්වහන්සේට අනාගාමී පලයට පත්වන්න පුළුවන් උුණා බලඳුකු ගනිකාවක් විරිත්තනකොට එක දිහා බලාගෙන අනාගාමි වුණ. එදට මේ පෙනෙන දේවල් වල උනත් ඒවායේ ස්වභාව හරියට හඳුන ගන්න වන අපිට ඇලෙන්න්නේෙත් නැතුව ැටෙන්න්නේෙත් නැතු ඉන්න පුළුවන්. ඉදි ලකුන්ටක බද්ධිය හාමුදුරු කෙලෙස් ප්‍රහීන කරල රහත්ඵලයට පත්වනේ අන්න ඒ හේතුව නිසා. අපි දන්න උනාන්සේ මිටි මිටි නිසා ගොඩාක් දෙනෙක් මෙ ලකුුණටක බද්ධිය හාමුදුරුවන්ට අවඥාවෙන් කතා කරන ඒවගේ අවස්ථා එමටයි. ආරාම භූමිය වැඩඉන්න කොටත් පුංචි හාමුදුරුරු ගිහිල්ල කම් මිරිකනවා කම්මුලෙන් අධිනවා වේලු කරනවා වචන කියනවා මිටි නිසා. හැබේ කිසිීම දෙයක් ලකුන්ටක බද්දී රහතන් වහන්සේ ගණන් ගන්නේ. අනි භික්‍ෂූන් වහන්සලට තරී පුදුමයි සා භක්ෂුන් වහන්සල බුදු හාමුදුරු හමුවච්ච වෙලාව කියන්නේ බුදු හාමුදුරණේ ලකුණට බද්ධිය හාමුදුරක හරි බදුමයි මේ පුංචි හාමුදුරුරු හරීයට කරදර කරනවා කනෙන් අදිනව කම් මිරිකනව කම්මුලෙන් අධින ඒත් නෙවෙයි කේන් තිගන්නේ. ඒ වෙලා එතම බුදුහාදුරු දේශනා කළේ සේලෝ යත්තහා ඒක ගනෝ වාතේනන සමීරති ඒවන් නින්දා පසංසාසු නසමි ජන්ති පන්්ඩිතා. ඒක ගණ පරවතයක් වාතේන නසමීරති. සතර දිසාවෙන් වාතය හමාගෙනාවට හුලංාවට හෙළවෙනෑ. ඒවන් නින්දා පසංසාසූ නසමි ජන්ති පණ්ඩිතා අන්න ඒ වගේ තමයි සියලු කෙලෙස් ප්‍රහීන කරපු පණ්ඩිත උතුමෙක්. ඒවන් නින්දා පසංසාසූ නින්දාව ප්‍රසංසාව ඉවිතරන්නෙවෙේ. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක මේකක් වතිදිරයේ කම්පනයකට ලක්වෙන්න නෑ එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවයි ඉදි ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ රහත්ඵලයට පත් වෙලා මේ ගාතාවන් දේශනා කරනවා දැන් අපි බලමු මේ දේශනා කරපු ගාථාවේ අන්තර්ගතය පරේ අම්බාටකා රාමේ වනසන්ඩම්හි බද්ධියෝ සමූලන් තන්හං අබ්බුයිහ තත්ථ බද්ධෝ ජායති. සියලු කෙලෙස් ප්‍රහීන කරලා මම සැනසුන. රමන්තේකේ මුතින්ගේහි වීනාහි පණ වේහිච අහංචරුක්කමූලස්මින් රතෝ බුද්ධස්ස සාාසනේ. සමහර මිනිස්සු. බිවිධ විධ සංගීත බාන්්ඩවල නාදත්තෙක්ක හිරවෙලා ඒක තමයි පුදුම රසදේ කියල හිතාගෙන් ඉන්නකොට මේ සමාජයේ මිනිස්සු ප්‍රථක් ජනයෝ ඇලෙන තැන් තියෙනවානේ. වැඩිපුරම ඇලෙන්නේ කෙලෙස් වැඩෙන තැනට. ඇස පිනවන යමක් දකිට ලැබුණුත් තැලෙනෝ. කන පිනවන්න ලැබෙන දෙයක් ැහුණුත් එතන් තැලෙන. පිනවන සුවඳක් දැනුනොත් ඇලෙනවා. දිව පිනවන රසයක් ඉදිරී ඇලෙනවා ශරීරය පිනවන ස්පර්ශයක් ඉදිරී ඇලෙනෝ. ඒවගේ මේ ලෝකෙ මිනිස්සු විධ විධ දේවල්වල ඇලනොකොට. මම බුද්ධ ශාසනයට ඇලුණා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට මේ සම්බුද්ධ ශාසනයට මම ඇලුුණා. බුද්ධෝ්චමී වරන් දජ්ජා සෝචල भේතමීවරෝ ගන්හේහං සබ්බ ලෝකස් නිච්චංකායගතා සතින්. මට බුදුරජාණන් වහන්සේ නමක් වරයක් දෙනවන. එම වර දෙන්නේ වරයක් දෙනවන ලෝකේ සම්මතයක් තියෙනවන ඔවේ සමහර වෙලාවට දේව වරම් කියල තියෙනවා. ඔය එකෙක්කෙනට වරන් තියෙනකොට ඉල්ලන දේවල් තියෙනවානේ. ? ඔබට වර දෙකක් දෙන්නම් කිව්වා හම කැමතිවරයක් ඉල්ලව කියල කිව්වාහම එතකොට කැමති දෙයක් කියන්න පුළුවන් එතකොට එකඒක කැමති දේවල් මිනිසු කියනවා. බද්ධිය හාමුදුරෝ කල්පනා කරනවා මට බුදුරජාණන් වහන්සේ වරයක් දෙනවනං මං ඒ වරයට ඉල්ලන්නන්නේ වෙන මොකක් වත්නෙවෙේ. සමස්ත ලෝකයාම කායගතා සතිය වඩත්වා. කායගතා සතිය කියල කැන්නේ මේ සිරුරේ ස්වභාවය පිළිබඳව. කයෙහි යථ ස්වභාවය පිළිබඳව මෙනිහි කිරීම. බලන්ඩ ඒමං රූපේන පා පින්සූ, යේච ගෝසේන අන්වගෝ. චන්දරාගවසූ පේතා නමංජා නන්ති තේ ජනා. සමහර උදවිය මගේ මිටි සිරුර දැකලා. එ මිටු සිරුරට අපහස කළ. මිටි සිරුර දැකලා එක ඒක විදිට විහිලු කරතිය නොබලනර ගනිකාවත් විරිත්තලගේකණනි. මිටි සිරුරට විධ දෙනා එකක ඒව කියනවා එවගේම ලකුන්ටක බද්ධිය හාමුදුරුවන්ගේ මිහිරි හඬට කවුරුත් ප්‍රසංසා කරනු එදට බලන්න මිටි සිරුර දැකළ සමහරු අපහාස කරනවා මිහිරි කටාන්ඩ අහල ප්‍රසංසා කරනවා අජ්්‍යාත් තංච නජානාති බහිද්ධාචනපස්සති සමන්තා වර නෝ බාලෝ සවේ ගෝසය නවවිහති මේ ලෝකේ මගේ මිටි ස්වභාවය නිසා නිග්‍රහ කරන අවමංකරන කෙන ඒවගේම උපහස කරන කෙන අපවාද කරන කෙනා ඒ කෙනත් අසාර්ථකයි.ඒවගේම මගේ මිහිරි හඬ ඇහෙන අහනකොට ඒ මීරි හඬට ඇලෙන කෙනත් අසාර්ථකයි. මේ ලෝකෙ මිනිස්සු ලකුන්ටක බද්‍යහාමුදුරුවන්ගේ ශරීරය දෙස බලමින් විවිධ විදියට මිටි ස්වභාවය ගැන කතා කරනු. කටහඩ පිළිබඳ වහලා ප්‍රසංසාවෙන් කතා කරනු මේ දෙකම අහලා උඩඟුවෙන්ට හෝ දුකට පත්වෙන්ට හෝ පහත් මට්ටමක ලකුන්ටක බද්ධී හාමුදුරුවෝ නැහැකියනක මෙදදි පෙන්නනම්. අජ්්‍යත්තංච පජානාතී බහිද්ධාච විපස්සති අනාවරණ දස්සාාවේ නසෝ ගහෝසේනවීහතිී ඇතුළේ හැටිත් එලිය හැටිත් හොඳටම දැනගත්ත කෙනෙක් ලකුන්ටක බද්ධී මහරහතන් වහන්සේ. සියලු කෙලෙස් ප්‍රහීණ කර පුත්තමයණන් වහන්සේ නමක්. වහන්සේ ඇතුළි ස්වභාවයක් දන්නවා එලිය ස්වභාවයක් දන්නවා. මේ ලෝකෙ සමහරය ඇතු එළිය ස්වභාාවත් ොදැනයි කටයුතු කරන්න ප්‍රතක්ජනයහෙමයි නමුත් රහතන් වහන්සේ නමක් කියල කියන කෙලෙස් ප්‍රහීන කරපුතුමෙක් උන්වහන්සේලා කිසි සේත්ම දුරුවල වචන අහලා දුකටපත්වීමක් හෝ ප්‍රශංසාමොකහෙන් කතා කරන වචනහලා උඩඟුුවීමක් හෝ කිසි දා සිදු කරන්නේ නැත මොකද හේතුව රහතන් වහන්සේ නමක් කෙලෙස් ප්‍රහීන කරලා ඉන්න නිසා උපාධානයක් නැත ඇස කණ නාසේ දිව ශරීරයකෙන් ඉන්ද්‍රියන්ගෙන් කිසිම දෙ උපාධානය කරගන්න නෑ උපාධාන කරගන්නවා කියන්න මොකක්ද උපාධානය කරගන්නවා කියල කියන්නේ තදිින් අල්ලගන්නවා කියන එකයි. ඇසට රූප පේනකොට ඒ රූප තදිින් අල්ල ගන්නවා කියන එක තම උපාධානය කියන එතුට බලන්න කෙලෙස් සහිතූඋද විය උපාධානයයි කරන්න තදිින් ගන්න තදිින් ගන්නේ එක ස්වභාවය මොකක්ද ඇසට රූපයක් දකි නොකොට දකින්න රූපය තමන් දකිඩ කැමති රූපයක් නං ඇලීම්වශයෙන් ග්‍රහණය කරගන්න. තමන් දකින්න අකමැති රූපයක් නං ගැටීම් වශයෙන් ග්‍රහණය කරගන්න. එදට බලන්න පෙන්වත්නී අපිට පෙනෙන රූප අපි ඇලීම්වශයෙන් එම නැත්තං ගැටීම් වශයෙන් තදින් අරගන්න අන්න එකට තම උපාධානය කෙළක කනෙන් ඇයන ශබ්දත්තේමයි නාහි ඇ නහයට දැනන්න ගඳ සුවදත් එහෙමයි දිවට දැනෙන රසයත් එහෙමයි ශරීරයට දැනෙන ස්පර්ශයත් එහෙමයි තමන් කැමති විදීමක් නං ඒ තුළ ඇලීමක් අකමැති විඳීමක් නම් ඒ තුළ ගැටීම කැමැති නම් කාමච්චන්ද අකමැතිනං ව්‍යාපාද. ඔන්න ඔ දෙක තමයි දුවන්නේ. කෙලෙස් ප්‍රීන කරපු රහතන් වහන්සේ නමක් උපාධනකට ගන්න නෑ ආධාන කැන ගන්නවා එච්චලයි? දිට්ටහේ දිට්ටහමත්තං සුතේ සුතමත්තං දැක්කොත් දැක්ක විතරයි. අපි වගෙන වේ. අපි දැක්කොත් දැක්කදේ අල්ල ගන්න. රහතන් වහන්සේලා දැක්කොත් ඒ දැක්කදේ එතනින් ඉවරයි. ඒතමයි ස්වභාවේ. ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ ශරීරය පෙළිබඳව කල්පනා කරලා අවමං කරන විහිලුවට අරගෙන කතා කරන විරිත්තන අයදිහා බලලා ලකුන්ටක බද්ධිය හාමුදුරු කේන්තිගත්ත ෑ. දවේශය ඇති කරගත්තෙ නෑ. ඒ වගේම තමයි මිහිරි හඬින් බණ කියනකොට ඒ හඬ අහලා හඬ ප්‍රසංසාකරපුයගේ ප්‍රසංසාවල් අහලා උඩඟු නෙත්නෑ දට මතක තියාගන්න ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ චරිතයෙන් අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශය මොකද ගන්න පුළු ආදර්ශ තමන්ගේ සිරුරේ ස්වභාවය නිසාහෝ තමන්ගේ අඩුපාඩුවක් නිසාහෝ යම් කිසි කෙනෙත් තමන්ට විහිලු කරනවා නං තමන්ට අවමං කරනවා නං තමන්ට අගෞුලව කරනවා නං ඒවාහලා කපෙන් කේන්තිගන්න උත්සාකරන් දෙ එපා. කාය ගතා සතියවනන් ලකුන්ටක බද්්‍යිය හාමුදුරු කල්පනා කළ එහෙමයි. සමහර ඉන්න හරීයට මේ ශරීර ගැන එහෙම හිතලා තමන් ගැඩුපාඩු ගැන හිතල මානසික වැටනෝ. ලකුන්ටක බදධ්‍ය හාහඳදුරහෙම වැටුන්නේ. මොකදද මේ ශරීරයකය. මේක එන්න එන්න විනාස වෙලා විනාශවෙල යනවා. ඇස කණනාසේ දිවශරීරයක්ත් එහෙමයි ඒවට අරමුණු හැටියට එකතු වෙන රූප ශබ්ද ගන්ධ රසස් පරශත් එහෙමයි. මේ ඔක්කෝම අනිත්‍යයි දුකයි අනාත්මයි බුදු හාමුදුරුව අපිට දේශනා කළා එතුකොට මේ ශරීරයේ යම් කිසි අඩුවක් පාඩුවක් තියෙනවනං ඒ ගැන හිතල අපි දුක්වෙන්න හොඳ නෑ ලෝකයා විවිධ කතා කියනකොට ඒවාහල හිතවට්ට ගන්න හොඳ නෑ මොක දෙහේතුව යථාර්ථය කල්පනා කර ශරීරයේ ස්වභාවය කල්පනා කරන්න එහෙම කල්පනා කරන කෙනෙකුට හොඳට වැටහෙනවා මේ ශරීරයට කවුරුහරි බැන්නා කියල ඒ බනින කෙනත් ගැටෙන්ට තරන් දෙයක් නෙවෙයි. ගැටෙන්් අවශන බද්ධිය හාමුදුර අපට පෙන්වුවේ එකයි. මගේ සිරුර පිළිබඳව දැකල මට අවමන් කරපපු යිස්සර ම ගැටුෙෙන රි හඩින් බන්න කිව්වා මෙහිරි හඩින් ධර්මය දේශනා කරන අවස්ථාවේදී මේ හඬ පිල්ිබඳව ප්‍රසංසා කරනකොට ඉදිමුනෙත් නෑ ලෝකයිතිං ඇවිල්ල කියනවාලු දැ කෙලෙස් ප්‍රහිණ කළ රහත් වෙලා මේ රහතන් වහන්සේට විවිධ ඇවිල්ල කියනවා මිටියයයි විරිත්ත විරිත්්ධයනවා. රහතන් වහන්සේ ඇයි මොකක්ද මේ කියන්නේ. ලෝකයා ඇතුල්ලත පිටත ස්වභාවය නොදැන මං ගැන නොදැන මගේ ශරීරය ගැන විධ දේවල් මටකී කියයනවා හිතාගෙන ඉන්න මටකන් තියයි කියලා. නමුත් ඒම නෑ මොකද කෙලෙස් ප්‍රහීන කළ ලෝකයායිඉතිං විරිත්ව විත්තයනවා ආරියට දැන් සමහර වෙලාවට සමාරු අපිටත්වයි වචන කියන්නේ මර්කට අපි ගනන් ගන්නේ. එය හිතනවා. මේක හොඳට ගනන් ගනිී. රිදෙයි. වදී හැබ අපි ගනන් ගන්නේ. ලකුන්ටක බද්‍ය ආන්දුරන්ටත් පාර යනකොට විරිත්තනවා වීලු කරනවා දැන් කාලුුණත් මිටි කෙනෙකුට විධ දේවල් කියනව මේ සමාජි සමහරු විහිලු කරනවා බයනෑ ම්? දත්තයි ඉතින් ලකුන්ටක බද්ධිය රහතන් වහන්සේ මොකක්්ද මතක් කරන්නේ මේ මංගැන හරියට දන්න නැතුව මගේ සිරුර ගැන සමාරය විල්ල කීව කියන හැබැයි කිව්වයි කියල කෙන් තියන්නේ ව්‍යාපාදය කියන නිවන ආවරණය කරපු ධර්මය නැති කළා දුරු කලා එනිසා කේන්තියක් එන්නේ. ඊළඟට මීරී හඩිම් ධර්මය දේශනා කරනට ඒ හඬ ගැනවිල්ල කියනවා. ඒල් කියන්න ඇති අනේ නිස්වාමීනි හරි ලස්සන කටහඩක් ඒ වගේ හඬක් නම් අපි අහලවත් නෑ කොයි තරන් ලස්සන කටහඬක්ද තියෙන්නේ හරි පිළි වෙලයි හරි පැහැදිලී කී කියා කියන්න ඇති. ඉති ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ මතක් කරන්නේ මිහිරිහනින් ධර්මය දේශනා කරනටේ හඬගෙනත් ඇවිල්ලා විධයි විධ විදියට කියනවා කතා කරනු. හැබැයි ඒවා අහලා හිතේ උඩඟුකමක් ඇති වෙන්නෙත් නෑ ඇයිඒ මේ සියලුදේහි යතාර්ථය දැනගෙනයි වාසය කර එනිසා ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ චරිතය තමන්ග ජීවිතයට එකතු කරගෙන. ජීවිතයට ආශිර්වාදයක් බවට පරිවර්තනය කර ගැනීමටයි අපි මහන්සි ගණ්ඩු. මේ ලකුන්ටක බද්ධිය තෙරුන් වහන්සේගේ කතාව තුළ, අපිට පෙන්නෙන පනිවිට කීපයක් තියෙනවා පලවිනි කාරණය තමයි ඔබ යම්කිසි කලෙකදී ලබන් අපේක්ෂා කරන යමක් තියෙනවා නං අධිගමනයක් තියෙනවා නම් ඒ පිළිබඳව ප්‍රාර්ථනාවක් ඒ පිළිබඳව වුවමනාවක් ඇතිකට ගැනීම වටිනු ප්‍රාර්ථනා කිරීමෙන් ඒ දේ ලබන්න බෑ. මෙදන පනිවිඩ. අපි තුමු විවිධ ප්‍රාර්ථනාවන් තියන අපේ සමාජීන්නම නිසුගාව. විවිධ ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා හැටියටම තියාගෙන හිටියට කවදාකවත් ඒක සිද්ධවෙෙන නෑ. ප්‍රාර්ථනා වැති කරගෙන ඒ දේ සිදුකර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගණ්ඩුවන. නැලකුන්ටක බද්ධිය හාමුදුරු එක්තරා භවයක මිහිරි හඬින් ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා අතරේ භික්‍ෂුවක්. අගතනතුරෙහි පිහිටුවනවා දැකලා ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා, යම් කිසි බුද්ධහෝත්පාද කාලයක මමද මේ තනතුර ලැබිය යුතුයි. ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන ඒ ප්‍රාර්ථනාව නිතර මතක් කළා. මෙනී කලා. මෙනී කරමින් ඒ ප්‍රාර්ථනාව මුලින් තියාගෙන විධ විධ පිින්කං කලාා. මම මේ කටයුත්ත කරන්නේ මට මෙන්න මේ විදියේ. තත්ත්වයකට පත්වීමේ අපේක්ෂාවෙන් අන්නේ විදියට එවවමනාවෙන් පින්කන් කළ යහපතිහි යෙදනා ප්‍රාර්ථනාවක් තියාගන්න ඒ ප්‍රාර්ථනාව ඉටෂ්ට කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගණ්ඩ මහන්සිගන්න යොමුවෙන්න බලන්න සුමේද තාපසයන්න එදා දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩිහිටි කාලසීමාවේ තමනුත් උතුම් බුද්ධත්වේ සාක්ෂාත් කරගත යුතුයි කියන අධිෂ්ඨානය ඇති කරගෙන ඒ ප්‍රාර්ථනාවේ බලාපොරොත්තුව හිතේ රඳවගෙන ඒ සඳහා සම්පූර්ණ කළ යුතු පාර්මිතා සම්පූර්ණ කර ගනිමින් ්‍රාර්ථනාව හිතේතියාගෙන ඒ ප්‍රාර්ථනාව ප්‍රාර්ථනාවක් බවට පත්කර ගැන නැතුව සැ සිද්ධියක් බවට සැබැවිමය සාර්ථකතවයට පත්කර ගැනීමේ අදහසින් එයට එ ලබන්න අවශ්‍ය වැඩපිළිවෙල කළා. ඒ වැඩපිළිවෙල කරපු නිසා තමයි පතපු තැනට ඇන්ඩ පුළුවොුනේ ප්‍රාර්ථනාව කියන එක තිේෙන්ඩෝන තැනට යන්න වීරඋපදව ගන්න බුද්ධත්වය පිණිස්ස සම්පූර්ණ කළ යුතු සියලුම පාරමිතා සම්පූර්ණත්වයට පත් කළත් බලන්න පින්වත්නී තුසිත දිව්‍යලෝකය ඉදලා මහාමායාදේවයකි කුසෙහි පිළිසිඳ ගන්නෙත් බුදු වඩමයි කාලය දීපය දේශය කුලය මව කියන පස්මා බැලුම් බල පංචමාවිලෝකනය ඇයි කළේ. බුදුවෙන්න සුදුසු පරිසරයක්ද. එදෝටේ කාලය දීපයේ දේශයප් කුලේ මව කියල බැලුවම් බුදුවෙන්නන. එහෙම බුද්ධත්වයට පත්වීමටම තුසිත දීවලෝකදලා මනුස්සලෝ කීපදිලා. බලන්න පින්වත්නී එහෙමිපදුනා කියලි බේබුදූ නේ නෑනි ප්‍රාර්ථනාව හිතේ රඳවගෙන ඒ සඳහා වීර්වන්තව කටයුතු කළා ඒ සඳහා ක්‍රියාත්මක වුණා ඒ තුළින් තමයි සැනසෙන්න පුළුවන්කම ලැබුණේ. එනිසා ප්‍රාර්ථනාවක්තියාගන්ඩ. ඒ ප්‍රාර්ථනාවට ළඟාවෙන්න පුළුවන් විදියට වැඩ පිළිවෙලක ට එකතුවෙන්න ඒ සඳහා යොමු වෙන්න ඊනඟ කාරණය තමයි බලන්න පින්වත්න කර්මය විපාක ගැනු ගන්න නොතන ලකුන්ටක බද්ධිය හාමුදුරෝ මිටිවෙල උපන්නේ ඇයි අන්න එතන අපිට ොහොඳ පාඩමක්කු ගන්න යොදුන් හතකට සකස්කරන්න තිබුණු සෑයක් කාශප බුදු හාදුරන්ගේ සෑය යොදුන් දෙකකට කුඩා කළා ඒ ප්‍රමාණය දක්වපු නිසා එතැන් පටන් සසරේ මිටිව උපන්නා කම්මන් සත්්‍යේ විභාජති අදිදංහිීන පනීතතා විසින් සත්වයාව බෙදනවා හීන සත්වයෝ ප්‍රනීත සත්ත්යෝ කියලා. කම් අස්සකෝමිකම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දුු කම්ම පටිසරනෝ. යංකම්මං කරිස්සාමී කල්්‍යානංවා පාපකංවා. යම් කිසි කටයුත්තක් කරනවා නං එක කල්්‍යාන එකන හොඳ නැත්න් නරක කල්ලයා නංවා පාපකංවා තස්ස දායාදෝ භවිසාමී යට අනුරූපී විපාක තමයි බුක්තිවිඳින් හොඳ කර්ම කළොත් හොඳ විපාක නරක කර්ම කළොත් නරක විපාක යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පළන් වපුරණ විදියට තමයි අස්වැන ලැබෙන්නේ හොඳ දේවල් වැපුරුවොත් හොඳ විපාක නරක දේවල් වැපුරුවොත් නර්ගවිපාක කර්මය පස්සෙන් එෙනවා පස්සෙන් ඇවිල්ල තමන්ට එක්කෝ සැපවිපාක නැත්තන් දුක්විපාක ලබා දෙනවා ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ලෝකයා මොන්න දේවල් කතා කළත් ඉන්ද්‍ර කීලයක් වගේද එහට මෙහෙට පැත් දෙන්න වැනෙන්ඩෙපක් ඒ ශක්තිය ඒ හැකියාව ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ ළඟ තිබුණා උන්වහන්සේ ලෝකයා තමන්ගේ සිරුර දෙස බලමින් දොස්කිව්වට කියෙන් තිගත්ව නෑ. මීරිහඩින් තමන් ධර්මය දේශනා කර නොකොට ඒ හඬ පිළිබඳව කතා කරනොකොට උඩගුනෙත් නෑ. මෙන මේ ස්ොරූපයන් පිළිබඳව. මෙන මේ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ චරිතය අපි අපේ ජීවිතයට අරගෙන. දිවිගමන සැපවත් කරගන්න උනන්දුවීමයි කළ යුතුම කාර් බවට පත්වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාව ඔස්සේ ඔබට පැහැදිලි කරල දුන්නේ. මේ සම්බුද්ධ සාසනේ ආලෝකමත් කළ වටිනා රහතන් වහන්සේ නමක් පිළිබඳ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත ගමන ආදරශයට අරගෙන තමතමංගි දිවිගමන සැපවත් කර ගන්ට මේ සසරේ තිබෙන දුක හඳුන ගන්ට දුක හඳුනගෙන මේ දුකට හේතුව කුමක් දැයි වටහාගෙන අවබෝධ කරගෙන දුක සම්පූර්ණයෙන්ම දුරුකළ පරම සැනසුම නිවන සලසා ගැනීම පිණිස හේතුවන ඒ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන්න සීල සමාධි ප්‍රඥා වඩන්න ප්‍රගුණ කරන්න උනන්දුවීමයි කළ යුතු වෙන්නේ. ඒ සඳහා මේ ලකුන්ටක බද්ධියත් එහෙරගාතාව ඔබට අපට යහපත පිණිසම පවතිීවා. මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන්, තතාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්. අත්පත් කර ගත් සකලොකු සලානි සංසයන්ගේ බලය. කාටත් උතුම් ධර්මාවබෝධයම සැලසේවා. අද මේේ උතුම් ධර්මානු ශාසනාවී සැදැහැති දායකත්ව අරගෙන කටයුතු කරන්නේ මුදලිගේ සහ වික්‍රමසිංහ පවුලි සැදැහැවත් පිංවතුන් විසින්. දෙදා ස්විශ්්‍ය ජෝලි මාසි තිස්වන දින මියපර්ලෝ සැපත් නාමල් වික්‍රමසිංහ මහත්මාට පුුණ්්‍යාණුමෝදනා කරන්න මතුදිනක ධර්මාවබෝධයේ ලබාගන්න නිර්වාණය සලසගන්න උතුම් චතුරාර්ය සත්‍යබෝධය පිණිස හේතුවේවා කියන්න පැතුමැතුවයි මී පින්කම අද සම්පූර්ණ කරන්නේ. එවගේම නිරතුරුවම ඔබට ධර්මය දේශනා කරන ගෞරුවනීය මහා සංගරත්නයට. ආශිරුවාද ප්‍රාර්ථනා කරන්න නිදුක්නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න එවගේම මුදලිගේසා වික්‍රමසිංහ පවුලේ නමින් පරලෝ සැපත් අසේල මුදලිගේ කර්ණල් වික්‍රමසිංහ හෙක්ට සහ කාන්ති මුදලිගේ විල්ම ටුඩවත්ත අසංක සහ සුරංගනී මුදලිගේ ඇතුළු. සියලුම සසරගත ඥාතීතයිශන් සීපත් කරගෙන පුුණ්‍ය අනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසයර සුජීවත්ව වාසය කරන ආද්‍රණය මෑනිවරුන්ට වගේම ලක්වැසි ලොවැසි කාටකාටත් ජෑමඟ කාර්මණ්ඩලේසිලු දෙෙනටත් නිදුක්නීරෝගී සුවපත්භාවේ කායික මානසික සුවපත්භාවේ ප්‍රාර්ථනා කරන අතරේ. පැතිරයන කොරෝණා වසංගතයේ ලොවින්තුරවී ලොවටම යහපතුදාාවී වාකින පැතුමැතුවයි මිපින්කමේ දායකත්ව අරගෙන මුදලිගේ සාවික්‍රමසිංහ පවුලේ සැදැහැවත් පිරිස බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලූම සත් බලාපොරොත්තුූන් එලෙසින්ම සාක්ෂාත්වේවා කියන අදහසින් මේ උතුම් ධර්මේශ්‍රවනය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානි සංසයන්ගේ බල මහිමයෙන් ඔබ අපපනමින් ජන්මාන්තර ගතවෙලා පින් අපේක්‍ෂාාවන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස්වෙත් නම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා ඒ අයගේ බවගමන් සුකී සුවපත්භාවයට පත්කර ගනිත්වා. සසර දුකින් එතරව උතුම් නිවනිින් සැනසෙත්වාකෙන් අදහසින් අපි මියගිය ඥාතීන්ට පු්්‍යනුමෝදනාක් කරමුඒ වගේම රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කර ලපාත්වී වදාළ මහසඟරුවන ජාතික වීරයෝ යුදබිමේදි මියගිය වීරෝධාර රණවිරුවෝ. ස්ුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තා පිරිස්වතොත්තේ හැමුවම පින් අනුමෝදන්ව. උතුම් නිවනිින් සැනසෙත්වා කියල මියගිය ඥාතීන්ට පින් දෙෙමු. ඉදම් මේ ඥාතී නංහෝතෝ සුකිතා හොන්තුඥාතයෝ ඉදම්මේ ඥාතී නංහෝතෝ සුකිතා හොන්තුඥාතයෝ. ඉදම් මේ ඥාතයේ නං හෝතෝසු කෙතාහොන් තුඥාතයෝ දෙවියෝම පෙන් අනුමෝදැන් වේවා රට ජාතිය සම්බුද්ධ ශාසනයයහෙන් රකීවා. ජය මග රූපවාහිනී නාලිකාවේ සභාපති දූර්ය හොබ වන අති පූජනීය නායක හමුදුරු ඇතුළු ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරුවනීය මහා සංගරත්නයටත්. එවගේම ජය මග කාර මන්්ඩ ලිපින් ව තුන්ටත් ධර්මශ්‍රවනය කළ රටවැසි ලොවසි හැමෝටමත්. වසංගත රෝගී තත්ව ඉදිරියේ රෝගනිවාරණ සංග්‍රාමී ෙදී සිටින පින්වත් අපේ වෛද්‍යකාර මණ්ඩලයට, හෙදකාරය මන්ඩලේට, ත්‍රවිධාමුදාවේ පොලිසිී පිින්වතුන්ට අසනීපතත්තුළට පත්වෙච්චත්තන්ට කාටත්. නිදුක් නීරෝගී සුවපත්්භාවය කායික මානුසික සුවපත්භාවය සැලසේවා. දෙවියු තුම් නිවනින් සැනසිත්තුවා කියළල දිවන්ට පින්දෙුම්. එතාවතාචම් හේහි සම්භතම්පු්ඥ සම්පදං සබ්බේදීවානුමෝදන්තු සබ්භ සම්පත්ති සිද්ධියා, එතාාවතාචම් හෙහි සම්භතම් පං්ඥ සම්පදං, සබ්බේදී වානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, එත්තාාවතාචම් හේහි සම්භතම්පුං්්‍ය සම්පදං, සබ්බේදීවානුමෝ දන්තුූ සබ්බ සම්පත්ති සිද්ධ මෙසේ සරවාකාරෙන් රැස්කර ගැත් සකලකුසලා නිසන්සයන්ගේ බලයෙන්, සසර දුකින් එතරව කාටත්තුම් ධර්මාවබූධී සලසගන්නමි පින් හේතුවාසනා වීවා කියෙල සාධහෝකෙල් නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස් නිච්චංවදධහාපචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්තියායු අන්හෝසුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව්ච අතුෝ නිබ්බාන සම්පත්ති මිනාතියේ සමිජ්්‍යතුූ.